මට මිනිහ තේරුම් ගන්නට බෑම් මේ තාත්තේ පුළුවන් නම් මේව තේරුම් ගනිලා ජීවිතේ දැකපල්ලම් මේ තාත්තේ බින්ද ඇති දුක් විඳ බං ලෙඩ වුණා ඇති ඈ නිකම්ම ලෙඩ වලින් මිදුණා යකි අද දියවැඩියාව බලන් ඉද්දි වසංගතයක් වෙලා නමුත් මේව වහලා ගහලා තියෙන්නේ ඈ දියවැඩියා රෝගීන් ස්පිතාලෙන් බෙහෙත් කියෙන් කී දෙනාද ඈ එතකොට ඔය වාර්තා වලින් එනවනේ රජේ මේ අවුරුද්දකට මෙච්චර කියලා දියවැඩියා කියලා මේ මව්පොලේ මිනිසුන්ගේ ඒක වැඩි කරපියව නමෙන් එන නමෙන් නෙමෙයි කියෙන්ද අනු වෙන්නේ දැන් වාර්තාවක් රජේ නිකුත් කරයිද ඒක වැඩි කරලා බලපියව 90කින් එන අන්න තොපිට තේරෙයි එතකොට දියවැඩියාට ගොදුරු වෙන්න ඉන්න පිටිස කොච්චර වෙයිද හප්පට දිරි හිතා ගන්න බෑ මට නම් පුළුවන් ඈ මව්පොලේ මිනිසුන්ගෙන් භාගෙට භාගයක්ම දැන් මේ වත්මන් තත්ත්වයේ දියවැඩියා පැත්තට බර වෙලා තියෙන්නේ කොයි මොහොත කොයි වෙලාවක එළියට එයිද දන්නේ උඹලා මේක කල්පනා කරලා ලෙඩෙක් මැරෙනට පස්සේ වෙදකම් කරලා බලක් තියෙනවද බං තොපි මැරෙනට පස්සේ වෙදකම් කරන්න අරයි යනවද ඈ එහෙනම් මොකද කරන්නේ මැරෙන්න ඉතලා නේ ඒ ඔහොම කල්පනා කරපන් ලෙඩක් හැදෙන්න ඉතලා දෙයක් කරගත්තොත් මොකක් වෙයිද අද නෑ සත්ගුණවත් යෝග පුරුදේ මේ මව්පොළුවේ නෑ අඹල වෙනුයි දොස්තරලා නෑ අඹල වෙනුයි ඒ ඉඳා තොපි දනගනියව අද වැඩි එපා මෙතන ගෑනු ටික මේක දන්නවා අද බබාලා හම්බෙන් ඉස්පිරිතාලට ගියාම 10 දෙනෙක් ඇතුළු වුණොත් කී දෙනාද බං සීත නැතුව එළියට එන්නේ 10 දෙනෙක්ෙන් කී දෙනෙක් එළියට එයිද සීත කරන්න නැතුව ඒතර සීත කරන එතනට ගන් ඉස්සලෙක්ව ඉස්පිරිතාලේ ඇතුළේ හම්බෙන්න ඕනේ එහෙම නැත්නම් එතනට ගත්තට පස්සේ මග යන ටිකට හම්බෙන්න ඕනේ නැත්නම් කපලවම තමයි මුං ගන්නෙ නෑ කියලා තොපි කියන්නේ මගේ ලොකුලා මේ හම්බෙන් දිද්දි ගෑනි දානවා නෝමල් ගන්න ඉති එකපාරට වුණ 10 දෙනෙක් එක්ක අරගෙන 10න් දෙකක් මගේ යනකොට හම්බෙලා ඉතුරු අටම කපලා ඒක මාරයි නේද එතකොට 10 දෙනා හිටිය බබා ලම්බෙන් එකෙන් 8 දෙනෙක්ම කපන්න මොන වුණාද එතකොට හිත බලලා මේ බොරුවක් නේ මෙතන තියෙන්නේ බා ඈ බොරුවක් නෙමෙයිද බා කපපුවාම පහු කාලිනව ලෙඩ එනවා බර පන්තියේ නමුත් ඒව පේන්නේ නැහැ අම්මේ දාත ඒව ඉන්නේ කාලකට පස්සේනේ තේරුම් ගන්නಿಲ್ಲ එතකොට මේ කොතනද මේ අපි ඇවිල්ලා ඉන්නේ මහා මුලාවත් ලා ජීවනගෙන ඒ කරන්නේ ලෙඩ වෙන්න නැතුව ඉන්න බලපල්ලා කකුල් ඇදේ යන්න ප්‍රධාන හේතුව තොපේ කකුල් ඉදිමෙන්ද ප්‍රධාන හේතුව සෙරප්පු දාන එක මෙන්න මේ කපල්ලා කෝ දියවැඩියා රෝගීන්ගේ දණිත් දෙකෙන් පල්ලා තුවාල වෙනවා හොඳ වෙන්නේ නැහැ කියනවනේ දණිත් දෙකෙන් උඩු තුවාල හොඳ වෙන්නේ නැයි බං එතකොට මේ දියවැඩියාව තියෙන කකුල් දණිත් දෙකෙන් පල්ලාද ඇඟේමද මෙතන මම දැක්කපු අවුරුදු 7 තුල දැක්ක දේ මම උඹලට කියන්නේ අවදි කරපියව මල්ද අවදි කරන් මේක අහගන්නවා තොපිට වැදගත් දෙයක් ඒක දියවැඩියා රෝගීන්ගේ දියවැඩියාව තියෙන දණිත් දෙකෙන් උඩද පල්ලාද මුළු ශරීරෙම එහෙනම් ඇයි දණිත් දෙකෙන් පල්ලා විතරක් තුවාල හොඳ නොවෙන්නේ අනිත් තුවාල හොඳ වෙනවනේ දණිත් දෙකෙන් පල්ලා විතරක් හොඳ වෙන්නේ නැහැ එතකොට තොපිට තේරුම් ගන්න ශක්තියක් නැහැ අම්මේ තාත්තේ ඒක තමයි මව්බිමේ ඉන්නේ මන්ද බුද්ධි බුද්ධිමත් විචාරණ මේ වහු වෙන්න ඕන අම්මේ තාත්තේ කෝ බුද්ධිමතක් කියාගත්තු මන්ද බුද්ධි වත්මන් බුද්ධිමතුන්ව මම තම කරන්නේ අර ඈතින් පේනවනේ ආසයි පොළොවයි ආවෙලා වගේ එතන ගිහින් බැලුවා තාවෙලා තියෙයිද අන්න ඒ වගේ තමයි මේ මව්පොලේ ඉන්න බෞද්ධිමත් කියාගත්තු කාලකන්‍ය අපතේ අර වගේ තමයි බුද්ධිය මෙහෙමයි උගත්කම මෙහෙමයි අම්මේ තාත්තේ කවදාකවත් මේක එකතු වෙන්නේ නැහැ උගදේ කොට කිසි කලක බෑ බුද්ධිමතෙක් වෙන්න මගේ දැක්ම උගතමනා ශිල්පයමයි මතුරු රැගෙනා කිව්වම මේ පාසලෙන් දෙන අනුන් දෙන එක තමයි මතුරු රැගෙන්නේ කියලා නේද අපි අද කවලා තියෙන ළමයිට ඉස්කෝලේ ඉගෙන ගන්න එක තමයි අද මේ මතුරු රැගෙන්නේ නේද බා එහෙම නෙමෙයි දීලා තියෙන්නේ උගතමනා ශිල්පයමයි මතුරු රැගෙනා ඒක එහෙල් මලෙන් එක නෙමෙයි බොල තමන් තුලින් ඉගෙන ගන්න එක තමයි මතුරු රැගෙන්නේ වෙන කිසිම තැනකින් මතුරු රැගෙන්න ක්‍රමයක් නැහැ මගේ දැක්ක මම දැක්කා මට ඇති තොපි මං ගන මේ මංගේ දැක්ක මං දකින්න එක කොහොමද දැක්කම මට පළක් නැහැ මම දකින්න දේ මට දැක්කහම ඇති කැමති නම් තොපිත් ඒ තුල බලලා තොපි ජීවිත වල දෙයක් ගනියම්